අද නැති ෆිම් ධර්ම දක්ෂිනාවට වැඩම වූ ගරු දේශකයන්න් වහන්සේ මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යන අංශයේ අංශාධිපති ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍ය ඔලගන්පත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අහංච කෝ භික්ඛවේ ඒවං වදාමි සචේතුම්මාකං භික්ඛවේ අරඤ්ඤගතානං වා රුක්ඛමූලගතානං වා සුඤ්ඤාගාරගතානං වා උපජ්ජේය භයං වා චම්බි තත්තං වා ලෝමහං සෝ වා මමේව තස්මින් සමයේ අනුස්සරෙය්‍යාත ශ්‍රද්ධා සම්පන්න කාරුණික සුපින්වත්නි ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා අද ධර්ම දක්ෂිනාව සඳහා තමන්ගේ පින්වන්තෝ දායකත්වයේ ලබා දෙනවා ගොඩගම රතමලාහින අංක 28 ඒ නිවසේ පදිංචි රේණුකා ජයසිංහ මහත්මිය සහ මිලින්ද කොඩිතුවක්කු මහතා විසින් ඒ වගේම ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන ලබන නිපුණි නිහන්සා දියණිය විසින් එවගේම ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි පදිංචි ඉසාන් අනුරාධ දිසානායක සහ සේනානි ගයන් වනිග සුන්දර දෙපළ විසිනුත් අද දේශනාවට සම්බන්ධ වී සිටිනවා අවසාන දායකත්වයේ දරනවා මොනරාගල මාගන්ධම මුල්ලපාර කොළොන්ගොල්ල පදිංචි විශ්‍රාමික විදුහල්පති ආරේ නන්දවති මෑණියන් විසින් උතුම් දේශනාවට දායකත්වයේ දරන පින්වත් ඔබටත් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවායි කියලා මුලින්ම ප්‍රාර්ථනා කරන්න කැමැතියි. ශ්‍රද්ධා සම්පන්න කාරුණික සුපින්වත්නි අද මේ උතුම් දේශනාව සඳහා දායකත්වයේ දරන ලද පින්වත් ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නැවතත් මා ප්‍රාර්ථනා කරන්නේ කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවායි කියලා. පින්වත්නි අද අපේ දේශනාව සඳහා පාදක කරගත් ගාථා පාඨය ඔබට ඉතාමත්ම හුරු පුරුදු ගාථා පාඨයක්. පසුගිය සතියේහි මා සඳහන් කළා මේ දේශනාවන් සිදු කරන යන අතරතුර විශේෂයෙන් මේ සතියේදී අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබට ඔබේ ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහා අවශ්‍ය කරන ක්‍රමවේදය. එහෙම නැත්නම් බෞද්ධයන් හැටියට අපි කොහොමද අපේ ජීවිතයට මේ පිරිත් සූත්‍ර දේශනාවන් සම්බන්ධ කරගන්නේ එනෝ කොහොමද අපේ ජීවිතේ ආරක්ෂා කරගන්නේ කියන කාරණාව තමයි පසුගිය සතියේහි මා ඔබට අවධාරණය කළේ මේ සතියේදී මා දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. පින්නත්නි මේ ජීවත්වන කාල වකවානුව කියලා කියන්නේ අපි දන්නවා අපි කාටත් වඩාත් යහපත් වූ කාල වකවානුවක් නෙමෙයි. අපේ ජීවිතයේ තුල බොහෝ වෙලාවට කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් පීඩාවටපත් වෙලා බය සන්ත්‍රාසය ජීවිත අපේක්ෂාවන් බොහෝ දේවල් අත්හැරලා බොහෝ දිනක් ජීවත් වෙනවා.
එනිසා සෑම මිනිසෙක්ම තමන්ගේ ජීවිතයේ තුල බලාපොරොත්තු වෙන කරනවන් කිපයක් තිබෙනවා. අපේ පත්තකම වෙනි සූත්‍ර දේශනාවන්වලත් මිනිසු බොහෝ වෙලාවට බලාපොරොත්තු වෙන්නේ එහි අවධාරණය කරන්නේ ජීවත් වෙන්න. කරදරයක් බාධාවකින් තොරව ජීවත් වෙන්න මිනිසු බලාපොරොත්තු වෙනවා. යහපත් මිනිසු ලෝකී ඇසුරු කරන්නට මිනිසු බලාපොරොත්තු වෙනවා. නමුත් මේ ජීවත් වෙන කාලවකවානුව පමණක්ම නෙමෙයි තුන් කාලයටම අයිති කාලවකවානුව තුළ අපට පේනවා අපේ ජීවිතයේ තුළ බොහොම අවිනිශ්චිත ස්වභාවයක් තිබෙන්නේ. ඒක ලෞත්‍රා බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනාව වන අනිත්‍යතා දර්ශනය තුලත් වඩාත් හොඳින් පැහැදිලි කළා. කොහොම නමුත් අපේ සම්්‍යදෘෂ්ටියක් තියෙන පින්වත් පිරිස විදියට ලෞත්‍රා බුදුරජාණන් වහන්සේ ධර්මය මහා සංග්‍රහණේ පිළිබඳව විශ්වාසයක් ඇති කරගත්ත ඔබට ඔබ ජීවත් වෙන්නේ ලංකාවේ වෙනත් රටක වෙන්න පුළුවන් ඕනෙම තැනක වෙන්න පුළුවන් නමුත් ධර්මියත් එක්ක ජීවිතේ බද්ධ වුණාට පස්සේ අපේ ජීවිතයට ලොකු රැකවරණයක් ආශිර්වාදයක් ලැබෙනවා. අද මේ දේශනාවට පාදක කරගත්ත ගාථා පාඨය තුලත් තිබෙන්නේ භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරන්නේ ඔබ අරාඤ්ඤයකට ගියත් වෙනත් තැනකට ගියත් බය තැති ගැනීමක් ඇති වෙන අවස්ථාවලදී ඒ විලාවේදී සිහිපත් කළ යුතුම කාරණාවක් තිබෙනවා. ඒ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගුණී සිහිපත් කරන්න කියලා උන්වහන්සේ දේශනා කළා. භාග්‍යතුන් වහන්සේගේ ගුණී සිහිපත් කරන ගමන් ධර්මීය ගුණියත් මහා සංග්‍රහණී ගුණියත් සිහිපත් කළ යුතු වෙනවා. මේ ලෝකයේ තුල ජීවත් වෙන බොහෝ දෙනෙක් මේ ධර්මයේ දේශනා කරන මමත් ධර්මයේ ශ්‍රවණය කරන ඔබත් සාමාන්‍ය ලෝකයේ තුල ජීවත් වෙන ප්‍රතඥයන් අපි ජීවිතයේ තුල බොහෝ දේවල් වලදී අපි කම්පණයකට පත් වෙනවා. බයක් ඇති ගැනීමක් ජීවිතයේ තුල ඇති වෙනවා. ඔබ දන්නවා මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා රෝගී තත්යකට පත් වෙන බොහෝ දෙනෙක් ජීවිතයේ පිළිබඳව ජම්මාකාරයක භීතියකට කම්පණයකට පත් වෙනවා. ගෙවල් දොරවල් ජීවත් වෙන පිරිසත් ඇතැම් වෙලාවට කම්පණයකට පත් වෙන අවස්ථාවන් තිබෙනවා. ඒ නිසා පින්වත්නි අපට අවශ්‍ය වෙනවා අපේ ජීවිතේට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමයන්ට අනුකූලව ඒ සෞඛ්‍ය පුරුදු අපේ ජීවිතය තුළ තිකර ගන්න ගමන් අපට පුළුවන්කමක් තිබෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මීය රැකවරණය ආශිර්වාදේ ළඟා කරගන්නට. ඔබ වඩාත් හොඳින් තේරුම් ගත යුතු කාරණාව වන්නේ අපි හැම වෙලාවක් තුලදීම මේ කාලවකවානුව තුල සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලවම අපේ ජීවිතය ගත කළ යුතු වෙනවා. සෞඛ්‍ය සම්පන්න විදිහට ජීවිතය ගත කිරීම කියලා කියන්නේ මුඛ ආවරණ පැළඳීම, දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම, බොහෝ පිරිසක් එක්ක ගැබසෙන්නේ නැතුව ජීවත් වීම සහ යම් යම් ආකාරයේහි ශරීරයේහි ශක්තිය ඇති කරන ප්‍රතිශක්තිය ඇති කරන යම් යම් ඖෂධ වර්ග පාවිච්චි කිරීම වෛද්‍ය උපදේශ වලට අනුකූලව ඒ සියලු දේවල් සිදු කරන අතරතුරෙහි අපිට පුළුවන්කමක් තිබෙනවා ආධ්‍යාත්මික වශයෙන් අපේ ජීවිතයට මේ රැකවරණය ළඟා කරගන්න. මා තදින්ම විශ්වාස කරනවා ඔබට ඔබේ ජීවිතය තුළ මේ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරන ගමන්ම ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරියට අවබෝධ කරගෙන ඒ විතරක්ම නෙමේ තථාගතයන් වහන්සේ දේශනා කරන්න දීච්චි පිරිස් සූත්‍ර දේශනාවන් සජ්ජහායනා කිරීම, ශ්‍රවණය කිරීම, භාවිත කිරීම මේ කියන කරුණු මගින් ඔබට ඔබේ ජීවිතයේ ආධ්‍යාත්මික ශක්තිය වඩා වර්ධනය කරන්න පුළුවන්. ඒ නිසා මේ වසංගත තත්ත්වයේ සම්පූර්ණයෙන්ම ඔබේ නිවසින්, ඔබේ ශරීරයෙන්, ඔබේ ප්‍රදේශයෙන් පමණක්ම නෙවෙයි ලංකාවෙන් මේ විශ්වයෙන්ම පරාජිතපත් කරන්න පුළුවන් ශක්තියක් මේ ආධ්‍යාත්මික ශක්තියට තිබෙනවා. මේ ආධ්‍යාත්මික ශක්තිය විදියට පින්වත්නි පෙන්වන්න කරන්න පුළුවන්නේ අපේ සිත් තුළ ඇතිවෙන්නා වූ සිතිවිලි වල තියෙන ස්වභාවය මත. බලන්ට යම් වචනයක් ප්‍රකාශයට පත් කළාට පස්සේ ඒ ප්‍රකාශයට පත් කරන වචනවල මහා බලගත් ස්වභාවයක් තිබෙනවා. මිනිසෙක් යම් වචනයක් ප්‍රකාශ කළාට පස්සේ ප්‍රකාශයට පත් කරන වචනය යාගේ සිතින් සිතලා යා ක්‍රියාවට නංවන ස්වභාවයක් තිබෙන්නේ. සෑම වචනයකම සෑම ක්‍රියාවක් තුළදීම අපි දන්නවා පුජ්‍යලයාගේ චිත්ත සන්තානය තුළ උපදින්නා වූ ලෝභයත් දේශයත් මෝහයත් කියලා කියන මේ මූලිකම කාරණාවන් තුන මේ සිතුවිලි තුන ප්‍රධාන වශයෙන්ම බලපානවා.
එනිසා ලෝකයේ ජීවත් වෙන මිනිස්සු හැම වෙලාවක තුලදීම කරුණාවත් දයාවත් මෛත්‍රියත් ඇති කරගෙන තමන්ගේ මුවින් වචනියක් පිට කරනවා නම් ඒ මුවින් පිට කරන වචනය මහා බලගත් වචනයක් බවට පත් වෙනවා අපි බලමු ලෞතර බුදුහාමුදුරන්ගේ උතුම් බුද්ධ වචනිය තුල බෞද්ධයන් විදියට අපට අපේ ජීවිතේට ආරක්ෂාවක් රැකවරණයක් ලඟා කරගන්න පුළුවන් ක්‍රමවේදයේ කොයි වගේද කියලා එතනදිත් හොඳට ඔයත් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා එතනදිත් ඔබට ඔබේ සිත පිළිබඳව මූලික කල්පනාවට තමන්ගේ ජීවිතේ යොමු කරගත යුතු වෙනවා ඔබ දන්නවා සාමාන්‍ය වශයෙන් අපට අපේ ජීවිතයේ තුල කරදරයක් බාධකයක් නොයිකුත් දේවල් ඇති වෙනකොට බොහෝ වෙලාවට අපි බෞද්ධ පින්වත් පිරිස විවිධ වත් පිළිවෙත් පොද සිරිත් ආදී සිදු කරනවා ඇතම් කෙනෙක් මේ පිරිත් දේශනාවන් ශ්‍රවණය කරන එක හෝ එහෙම නැත්නම් වෙනත් ආකාරෙහි ආගමික කටයුතු කරන එක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ලෝකයේ ඉන්න සියලු දෙනාම එකම ආකාරයකට මේ ධර්මයේ තේරුම් ගන්නේ නැහැ තථාගතයන් වහන්සේගේ මේ ධර්මයේ තේරුම් ගන්නකොට අපි දන්නවා කාරණා කීපයක් ඔස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් බෞද්ධ දර්ශනීය තියෙනවා ගැඹුරුම දර්ශනීය තිබෙනවා කෙනෙකුට මේ ගැඹුරුම දර්ශනීය පමණක්ම තමන්ගේ ජීවිතේ බද්ධ කර ගන්න පුළුවන් අපි කල යුතු වන්නේ මේ මගට ප්‍රවිෂ්ඨ වීමමයි ඒත් සමගම අපිට පේනවා මේ දර්ශනය සමගම අපේ රටේ සම්ප්‍රදාය තුල ගොඩනැගිච්ච එක්තරා ආකාරයක සංස්කෘතික සම්ප්‍රදායක් තිබෙනවා මේ සංස්කෘතික සම්ප්‍රදායට අනුකූලව ගොඩනැගිච්ච යම් යම් වටිනාකම් තිබෙනවා ඒ වටිනාකම් වල යම් යම් ආකාරයේ චාරිත්‍ර වාරිත්‍ර විධින් තිබෙනවා පුද සිරිත් ආදී තිබෙනවා අපේ සාමාන්‍ය ජීවිතයේ තුල අපි ලංකාවේ ජීවත් වුණත් ලෝකයේ කොතනක ජීවත් වුණත් ඔබට ඔබේ ජීවිතයේ තුල මේ කියන පුද සිරිත් සහ සංස්කෘතික සම්ප්‍රදායන්ට අනුකූලව ජීවිතය ගත කරනවා ඒ නිසා අපට අපේ ජීවිතයේ ඇතිවෙන බොහෝ කරදර බාධක වලදී අපි දන්නවා සාමාන්‍ය ජීවිතයේ තුල අපි පිරිසුතර දේශනාවන් සජ්ජහායනා කරවා ගැනීම සිදු කරනවා ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය ගමී ජීවත් වන විටත් නගරයේ ජීවත් වන විටත් ඔබ ඔබේ ජීවිතයේ තුල බෝධි පූජාවන් බුද්ධ පූජාවන් මේ ආදී වශයෙන් තිබෙන විවිධාකාර විදී ශාන්ති කර්ම ජීවිතය තුල සිදු කර ගන්නවා මෙතනදී කාරණා කීපයක් සිදු වෙනවා පින්වත්නි සමහර ඇත්තන් මේ තුල තිබෙනා වූ විද්‍යාත්මක පදනම පිළිබඳව සමහර ඇත්තන්ට අවබෝධයක් ඇත්තේ නැහැ නමුත් මෙතනදී විද්‍යාත්මක පදනමකුත් තිබෙනවා මම ඔබට ඒ කාරණාවත් අද මේ දේශනාවේදී හැකිතාක් දුරට මේ කෙටි කාල සීමාව තුළ පැහැදිලි කරන්න මම උත්සාහ කරනවා. ඒතර අපි දන්නවා මෙතන විද්‍යාත්මක පදනමකුත් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මානසික වශයෙන් ලොකු පරිවර්තනයක් ඔබේ ජීවිතය තුළ තිබෙනවා. මානසික වශයෙන් ඇතිවෙනා වූ පරිවර්තනයේ නිසාම ඔබේ ශරීරයේ තුළ තිබෙනා වූ ප්‍රතිශක්තියට බලපානවා. ඔබේ ඥාන ශක්තියන් ගොඩාක් වැඩි කරන්න බලපානවා. එනිසා අපි බලමු මේ කාරණා දෙක තුනම සම්බන්ධ කරගනිමින් අපි හුදෙක් සාමාන්‍ය දෙයක් නෙමෙයි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශිත උතුම් ධර්මයේ පිළිබඳමයි මෙනෙහි කරන්නේ ඒ වගේම ධර්මයේ පිළිබඳවමයි සජ්ජහායනා කිරීමක් කරන්නේ සාමාන්‍ය ක්‍රමයට අනුකූලව ගත්තට පස්සේ ඔබ දන්නවා සිංහල භාෂාවෙන් පිරිත් කියන වචනේ භාවිත කරනවා එතවශයෙන්ම සිංහල භාෂාවෙන් අපි මේ පිරිත් කියන වචනය පාවිච්චි කළාට පරියත්ති පිරියත් පිරිත් විදිහට තමයි මේ වචනය සිංහල භාෂාවට සාමාන්‍යයෙන් රැඳිලා තිබෙන්නේ මේ භාෂාවේ වචන කැඩීම බිඳීම පිළිබඳව මා මෙතනදී විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ නමුත් සාමාන්‍ය වශයෙන් අපට අපේ වචනය තුළ භාෂාවේ තුළ භාවිත කරන කොට වචන කීපයක් අපිට සාමාන්‍යයෙන් ඇහෙනවා ඔයත් දන්නවා සමහර වෙලාවට මේ වචනය පරිත්‍රාණ පරිත්‍ථාන පරිත්ත පිරිත පිරිත් මියාදී වශයෙන් සංස්කෘත භාෂාවෙන් පරිත්‍රාණ විදියට සඳහන් කරනවා ඊට අමතරව අපි සාමාන්‍ය පාලි භාෂාවේදී පරිත්‍ත විදියට පාවිච්චි කරනවා සිංහල භාෂාවේදී අපි පිරිත් විදියට අපි මේක වචනයේ භාවිත කිරීමක් කරනවා දැන් මේ කෝකින් උනත් ඔබ දන්නවා ඔබට ඔබේ ජීවිතයේ තුල ඔබ දන්නා කාලයේ ඉඳලම ඔබේ දරුවෙක් ලෝකයට බිහි වෙනකොටත් ඒ වගේම නොයෙක් ආකාරයේහි අකුරු ශාස්ත්‍රයන් කියවන අවස්ථාවලදීත් ඒ වගේම විවාහ මංගල කටයුතුවලදීත් ජීවිතයේ සුවිශේෂ අවස්ථාවලදීත් මේ පිරිස් සූත්‍ර දේශනාවන් සජ්ජහායනා කරවා ගැනීම සිදු කරනවා. ତେර මේ සියලුම වචනවල තියෙන අර්ථය අරගත්තට පස්සේ සාමාන්‍ය අර්ථය තමයි පින්වත්නි ආරක්ෂාව කියලා කියන එක. ආශිර්වාදී කියලා කියන එක. අපිට පේනවා
ඒ ආශිර්වාදයේ හෝ වේවා ආරක්ෂාව කියලා කියන වචනය භාවිත කරපු අවස්ථා ගණනාවක් දකින්නට පුළුවන්කමක් තිබෙනවා. පරිත්තං යම් බනන්තස්ස නිසින් නට්ඨාන දෝවණං උදකම්පි විනාසේති සබ්බමේව පරිස්සයං සොත්තිනා ගබ්බ උට්ඨානං යංච සාදීති තංගනි තේරස් සංගුලි මාලස්ස ලෝකනාත් හින භාසිතං කප්පට්ටයි මහා තේජං පරිත්තන්තං බනාමහයි. ඔබ දන්නවා නිරන්තරයෙන්ම අහලා තිබෙන අඟුලිමාල සූත්‍ර දේශනාව තුලත් මේ පරිත්තං කියන වචනය සාමාන්‍යයෙන් ඉදලා තිබෙනවා. මේ පරිත්තං කියන වචනය සාමාන්‍ය වශයෙන් ඉදලා තිබෙන්නේ ආරක්ෂාව සඳහා කරන දේශනාවක් විදිහට. බොහෝ තැන්වල ඔබ අහලා තිබෙන දෙයක් තමයි විපත්ති පටිභාහාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ දුක්ඛ සබ්බ භය සබ්බ රෝග විනාශාය පරිත්තං ගෘත මංගලං. දැන් මෙතනදිත් අපිට පෙන්වන්නේ පරිත්ත කියන වචනය අටුවාචාරින් වහන්සේලා පවා අපට කියලා දෙන්නේ ආරක්ෂාව සලසා දෙන ස්වභාවයක් පිළිබඳව. දැන් මේ විදිහට මේ වචන ගණනාවක් කරගත්තට පස්සේ අන්තරායන් පරිහරන්තං තායතිති පරිත්තං අනතුරු වලින් ආරක්ෂා කරන්නේ පිරිත්. මේ අදි වශයෙන් මේ පිරිත් කියන වචනේ අරගත්තට පස්සේ අපට පේනවා ඒ හැම වචනයක් තුළදීම කොයි පැත්තෙන් ගත්තත් අපට අපේ ජීවිතේට ආරක්ෂාව සලසා ගැනීම සඳහා යොදාගත් ක්‍රමවේදයක් විදිහට මේ සලකන්නට පුළුවන්කමක් තිබෙනවා. එතකොට මෙතනදී කාරණා දෙකක් ඔබට මා මුලින් අවධාරණය කරන්න කැමැති. ඔබ විශ්වාසයක් ඇතිවයි මේ සීලම කටයුතු කළ යුතු වන්නේ. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලයේ තුලත් මේ සූත්‍ර දේශනාවන් සජ්ජහායනා කරපු අවස්ථාවන් පිළිබඳව සඳහන් වෙනවා. පිරිත් සාමාන්‍යයෙන් පින්මත්ති අපි කියනවා නෙමේ පිරිත් සූත්‍ර දේශනාවන් සජ්ජහායනා කිරීම කරනවා. බොහෝ වෙලාවට අපේ පින්වත් පිරිස සමහර වෙලාවට සාමාන්‍ය විවාහයේදී සඳහන් කරනවා පිරිත් කියනවා කියලා. නමුත් පිරිත් කියනවා නෙමේ පිරිත් සජ්ජහායනේ කරනවා. එහෙම නැත්නම් අපි ඝන සජ්ජහායනේ කියලා වචනිකුත් භාවිත කරනවා. ඒ භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම එක රාශි වෙලා සමූහයක් විදියට සජ්ජහායනා කිරීම. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේගේ කාල පරිච්ඡේදයේ තුලත් අපිට පේනවා භික්ෂුන් වහන්සේලාගේ ආරක්ෂාව සඳහා නිරෝගීකම සඳහා විවිධ පිරිත් සූත්‍ර දේශනාවන් සජ්ජහායනා කරපු අවස්ථාවන්. ඔබ දන්නවා පිරිත් පොතේ සඳහන් වන බොජ්ජංග සූත්‍ර දේශනාවන් විශේෂයෙන් මහා කාශ්‍යප මහා මොග්ගල්ලාන මහා චුන්ද මේ ආදි මහරහතන් වහන්සේලාට යම් යම් ආකාරයේ සූත්‍ර දේශනාවන් සජ්ජහායනා කළා. ඒ වගේම ගිරිමානන්ද සූත්‍රය ඇහුවට පස්සේ ගිරිමානන්ද ස්වාමින් වහන්සේ නිරෝගී භාවයට පත් වුණා. ඒ විතරක්ම නෙවෙයි දීර්ඝායු කුමාරයාට අල්පායුසු ජීවත් වෙච්ච කෙනෙක් නමුත් ඔහුට පිරිස් සූත්‍ර දේශනාවන් සජ්ජහායනා කළාට පස්සේ ඔහුට දීර්ඝායුෂ ලැබුණා. ඒ වගේම අඟුලි මහරහතන් වහන්සේ කියලා කියන්නේ සත්‍යක්‍රියාවක් කරපු කෙනෙක්. ඉතින් මේ ආදි වශයෙන් ගත්තර පස්සේ සූත්‍ර ගණනාවකම අපිට පේනවා මේ ශාසනික ඉතිහාසයේ තුල මේ පිරිත් සූත්‍ර දේශනාවන් සජ්ජහායනා කරපු අවස්ථාවන්. ලංකාවේ ඉතිහාසයේ තුල අපි අරගත්තට පස්සේ ලංකා ඉතිහාසයේ තුලත් අපේ රටේ ඇතිවිච්ච විවිධ කාලවකවානුවල විවිධ කාලවකවානුව කියලා කියන්නේ හැම කාලයකටම පොදු ව්‍යසනයන් අපට අපේ ජීවිතය තුළ ඇති වෙනවා. ඔබ දන්නවා සමහර වෙලාවට දුර්භික්ෂ කාලයන් නැති වෙනවා. අපිට කන්න බොන්න නැති කාල පරිච්ඡේදයන් නැති වෙනවා. එපමණක් නෙමෙයි යම් යම් ආකාරයේහි රෝගාබාධයන් නිතින අවස්ථාවන් තිබෙනවා. බයන් ඇති වෙන අවස්ථාවන් තිබෙනවා. අමනුෂ්‍ය උපද්ද්‍රවාදී ඇති වෙන අවස්ථාවන් තිබෙනවා. මෙන්න මේ කියන කාලවකවානුව තුළ මොන ක්‍රමයකට මේ පරිසරය වෙනස් කරන්න උත්සාහ කළත් නමුත් මේ පරිසරය වෙනස් කරන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඔබ දන්නවා දැඩි නියං සාගත කාල පරිච්ඡේදයක් උදා වෙන විට ඉතාමත්ම දැඩි ලෙස රශ්මිය ඇති වෙනකොට වැස්ස නැති වෙනකොට ඒ වැස්සක් ලබා ගැනීම සඳහා අපිට වෙනත් ක්‍රමවේදයක් ඇත්තේ නැහැ. මා දන්නා තරමින් සමහර වෙලාවට මේ දියුණු ලෝකයේ තුල අහසට යම් යම් ආකාරයේ රසායනික ද්‍රව්‍ය යෙදලා ඒ කෘතිම ලෙස වැසිවස්සන ස්වභාවයන් තිබෙනවා. නමුත් ඒක හැමදාමත් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. පරිසරයටත් ඒක ගැළපෙන්නේ නැහැ. ගෝලීය වශයෙන් උත් ඒකේ ගැළපීමක් ඇත්තේ නැහැ. එතකොට අපිට පේනවා ඒ ස්වාභාවික විදියට පරිසරයේ තුළ යම් යම් සිදුවීම් ඇති වෙනකොට ඒවා අපට අපේ ජීවිතයට බලපානවා. ඔබ දුප්පත්ද පොහොසත්ද එහෙම නැත්නම් ගිහිද පැවිදිද ලෝකේ කොතනද ජීවත් වෙන්නේ මේ කිසිදු දෙයක් අදාළ වන්නේ නැහැ. මේ ස්වාභාවික පරිසරය තුළ ඇති වෙන වෙනස් වීම් වලට යම් ආකාරයක ප්‍රතිචාරයක් දක්වන්නට පුළුවන් ක්‍රමවේදයක් තිබෙනවා. ඒ තමයි අපේ විශ්වාසය තුළත් ඇතිවෙන්නා වූ සත්‍යමේ ස්වභාවය. ඔබ හොඳට තේරුම් ගන්න මම ඉදිරියට
මේ කාරණාව පැහැදිලි කරනකොට මොනතරම් අපට අපේ ජීවිතේට මේ කියන බෞද්ධ ක්‍රමයන්ට අනුකූලව ශාන්ති ක්‍රමයන්ට අනුකූලව මොනතරම්නම් ශක්තියක් රැකවරණයක් ළඟා කරගන්න පුළුවන්ද අපි දන්නවා අපේ රටේ ඉතිහාසයේ පිළිබඳව ඔබට කරුණු එකක් දෙකක් සිහිපත් කරනකොට දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑයට මුල්ගල් තබන වෙලාවේදී අපි දන්නවා ඒ අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා රැස් කරවලා මේ පිරිසුත්‍ර දේශනාවන් සජ්ජහායනා කරා කියලා අපිට සඳහන් වෙනවා මේ බොහෝ තොරතුරු පින්වත්නි අපිට හමු වන්නේ අපේ ඉතිහාසයේ පිළිබඳව ලියවිලා තිබෙන මහා වංශය තුප වංශය වගේ පොත්පත් වලින් තමයි බොහෝ වෙලාවට අපිට මේ තොරතුරු ලබා ගන්නට පුළුවන්කමක් තිබෙන්නේ ඒ වගේම උපතිස්ස රජතුමා ලංකාවේහි කෑම හිගයක් තිබිච්ච අවස්ථාවකදී එවන තන් දුර්භීක්ෂයක් මිනිසුන්ට යම් යම් ආකාරයේ ආහාර හිගයක් තිබිච්ච අවස්ථාවකදී පිරිත් ධර්ම දේශනාවන් සිද්ධ කළ ජනතාවට සෙත්පත් අවස්ථාවක් පිළිබඳව විශේෂයෙන් අපේ පොත්පත්වල සඳහන් වෙනවා. ඔයetto දන්නවා පොළොන්නරුවට යනකොට ওই පොළොන්නරුව ප්‍රදේශයේහි මහා නෂ්ට අවශේෂ තියෙනවා අපේ රාජධානී ඉතිහාසයේ තුල දෙවිනි රාජධානියේ විදිහට අපි සඳහන් කරනවා. ඒ පොළොන්නරුවේදී අපිට නිරන්තරයෙන්ම දකින්න ලැබෙන දෙයක් තමයි මේ පිරිත් දේශනාවන් සඳහා පංච සත්තානි කියලා මණ්ඩපයක් සකස් කරලා තිබෙනවා. ඒ මහා පරාක්‍රම බහව රජතුමා විසින් සිද්ධ කරපු දෙයක්. ඒ වගේම නිස්සංක මල්ල රජතුමා විසින් නිස්සංකලතා මණ්ඩපය. මේ ආදී වශයෙන් අපිට බලනකොට අපේ ඉතිහාසයේ තුල ඉඳලම අවුරුදු දහස් ගණනක් තිස්සේ ඉඳලම අපට පේනවා මේ පිරිස් සූත්‍ර දේශනාවන් සජ්ජහායනා කරන්නට අවශ්‍ය කරන ඉදේ කඩ සකස් කරලා තිබෙනවා. ඇයි එහෙම සිද්ධ කළේ? අපිට සාමාන්‍ය ජීවිතයේ තුල බණක් අහලා අපට අපේ ජීවිතේ සනසා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. කිසිදු ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. සාමාන්‍ය මාතෘකාවක් අපි අරගත්තට පස්සේ ඒ මාතෘකාවට අනුකූලව ධර්මදේශනාමී ආකෘතියකට අනුකූලව ඔබට යම් ධර්මයක් දේශනා කරන්න පුළුවන්. එතකොට මේ ඉතිහාසයේ ඉඳලම බුද්ධ කාලයේ ඉඳලම එතකොට මේ පිරිත් සූත්‍ර දේශනාවන් ඇයි මේවා සජ්ජායනා කරවා ගත්තේ? අපේ රටේ ජීවත් වෙච්ච රජවරු ඇයි මේ වගේ දේවල් සිද්ධ කළේ? රටේ නොයෙක් ආකාරයේ විපත්තිකර තත්ත්වයන් උදා වෙනකොට ඇති වෙනකොට ඒවා ඉතාමත්ම ක්‍රමානුකූලව ගෞරව සම්ප්‍රයුක්තව ඒ කටයුතු සිදු කළා තිබෙනවා. පින්වත්නි අන්න ඒ කාරණාව තමයි ඔබ බෞද්ධයෙක් විදියට ඉතාමත්ම හොඳින් ප්‍රඥාවෙන් මේ තීරුම් ගන්නට අවශ්‍ය වන්නේ. ආගමක් අවශ්‍ය නැහැ එයයි කියලා කියන බොහෝ දෙනෙකුට මේවා විහිළු වුණාට එයයි උපහාසයට ලක් කළාට ඔබ ඔබ තුල විශ්වාසය ඇති කරගන්න ඒ විශ්වාසය තුල ඔබට ලොකු ආධ්‍යාත්මික ශක්තියක් රැකවරණයක් තිබෙනවා. දැන් මේ පිරිත් සූත්‍ර දේශනාවන් වලට සාමාන්‍ය වශයෙන් අපට මේ දේශනාවන් පැය ගණනාවක් තිස්සේ විග්‍රහ කරන්නට පුළුවන්කමක් තිබුණත් මේ අවශ්‍යම කාරණා ටික පමණවයි පින්වත්නි ඔබට මම සංක්ෂිප්ත වශයෙන් සඳහන් කරන්නේ. ඒකට අපි දන්නවා අපි පිරිත් සූත්‍ර දේශනාවන් වලට අපි පාදක කරගන්න අපි කියන්නේ චතුභාන වාර පාළිය පිරිවාණ පොත් වහන්සේ කියන නම පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් හැම පොතකටම පොත කියලා කිව්වත් පිරිවාණා පොත් වහන්සේ කියලා කියන්නේ ගෞරවාර්ථ පදයක්. අපි නිකම්ම නිකන් එකක් සඳහන් කරන්නේ පිරිවාණා පොත් වහන්සේ විදිහට සඳහන් කරනවා. බලන්න එක කොච්චර වටිනා කාරණාවක්ද කියලා කිව්වොත් එහෙම ඒ තරම් අපිට ලොකු ගෞරවයක් තියෙන බුද්ධ භක්තිය එහෙම නැත්නම් අපි ධර්මයේ පිළිබඳව අපි ලොකු විශ්වාසයක් තියෙනවා. මම පහුගිය දවසක මම දැක්කා අන්තර්ජාලයේ තුල සහ ඒ වගේම ලංකාවේ ප්‍රසිද්ධ නාලිකාවලත් ප්‍රවෘත්ති වලට විකාශන වීමක් සිදු වුණා. අපේ රටින් බිහි වූ ජාත්‍යන්තරයේහි තාමත්ම ප්‍රකට ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීමක් තිබෙන කුමාර ධර්මසේන කියන ඒ ක්‍රිකට් විනිසුරුතුමා තමන්ගේ පිට්ටනිය විශේෂයෙන් තමන් තරඟයක් විනිශ්චය කරන්නට පිට්ටනිය මැදට යනකොට එතුමා ගෙනියන දේවල් අතර බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තියෙනවා කියලා ඔහු සඳහන් කළා. ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ තමන් සතුව තිබෙන්නේ ඔහු දන්නවා ඔහුට ඒකින් කිසියම් ආකාරයක ආත්ම විශ්වාසයක් තියෙනවා ලොකු රැකවරණයක් තියෙනවා කියලා. ඒ නිසා අපි සමහර දේවල් අපිට පේනවා අපි මොනතරම් ඉහළ තලයකට ගියත් අපේ තියෙන විශ්වාසයේ පිළිගැනීමේ තුල ඒ තියෙන සත්‍යතාව තුල තමයි බොහෝ දේවල් රඳා පවතින්නේ. මේක අහනකොට කෙනෙකුට යම් ආකාරයක විහිළුවකට ලක් වෙන්න පුළුවන්. නමුත් එය භාවිත කරන විශ්වාස කරන පුජ්‍යලය දන්නවා ඒ තුල තමන්ට තිබෙන රැකවරණය ආශිර්වාදයේ කොයි වගේද කියලා. එන නිසා පින්වත්නි අපිට පේනවා මේ පිරිවාණා පොත් වහන්සේ අපි සාමාන්‍ය වශයෙන් කියන්නේ පිළිම වහන්සේ මේ ආදි වශයෙන් වහන්සේ කියන ගෞරවාර්ථ පදයකින් සඳහන් කරන්නෙම ඒ තුල තිබෙනා වූ යම් ශක්ති සම්මන ස්වභාවයක් නිසාමයි.
එතකොට මේ පිරිසූත්‍ර දේශනාවන් වල තිබෙන කාරණාවන් අරගත්තට පස්සේ මෙන්න මේ කියන කාරණාවන් හතරක් ප්‍රධාන වශයෙන්ම අපට අවබෝධය කරන්නට පුළුවන්කමක් තිබෙනවා. එකක් තමයි පින්වත්නි මේක ආරක්ෂාවක්. අනිත් පැත්තෙන් බලනකොට සෙත් පැතීමක්. අනිත් පැත්තෙන් බලනකොට භාවනා කර්මස්ථානයක්. අනිත් පැත්තෙන් බලනකොට සත්‍ය ක්‍රියාවක්. අපි සාමාන්‍ය වශයෙන් පිරිත් පිරිත් පිරිත්යයි කියලා අපි අහනවා. ඔබ දන්නවා ඔබට ඔබේ නිවසේදී ලඩක් ඇති වුණාට පස්සේ ඒ ලෙඩ ඇතිවිච්ච වෙලාවවලදී නොඒකාකාරයේහි පිරිත් සූත්‍ර දේශනාවන් සජ්ජහායනා කරවා ගැනීම සිද්ධ කරනවා. දැන් අද සමහර වෙලාවට අපිට යන්නට ඉඩකඩක් ලැබෙන්නේ වෙනත් තැනකට. එතකොට මේ පවතින කාලවකවානුවට ගැලපෙන ආකාරයකට යම් යම් තාක්ෂණික ක්‍රම ඔස්සේ අපි පිරිත් සූත්‍ර දේශනාවන් සජ්ජහායනා කරනවා. ඒක සමහර වෙලාවට කෙනෙක් මේක වැරද්දක් දකින්න පුළුවන්. නමුත් ඒක කිසිදු වැරද්දක් ඇත්තේ නැහැ. මොකද හේතුව මේ ලෝකේ තව අවුරුදු ගණනාවක් යනකොට මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වෙනස් වෙන තත්ත්වයේ තුල හැබැයි මේ දේශනාවන් වල තිබෙන මූලයේ වෙනස් කරගන්න නැතුව යම් යම් දේවල් වලට අනුගත වෙලා සමහර කටයුතු අපිට කරගන්න සිද්ධ වෙනවා. අපි දන්නවා සාමාන්‍ය වශයෙන් ගත්තට පස්සේ අපේ ජීවිතයේ තුල වරුපුරි දේශනාවන් ඒ වගේම වත්පිරි දේශනාවන් තිස්පැයේ පිරිත් දේශනාවන් තුන් තිස්පැයේ සහ පස්වේලේ පිරිත් දේශනාවන් ඒ වගේම හත්වේලේ සහ සති පිරිත් දේශනාවන් මේ ආදී දේශනාවන් පිළිබඳව බොහෝ දේවල් සඳහන් වෙනවා. මේ දින දෙකකට පමණ උඩදී සතියක් පුරාවටම පැවැත්වෙන පිරිත් සූත්‍ර දේශනාවන් ඓතිහාසික මිරිසවැටියේ රාජමහා විහාරස්ථානයේ සිට සිදු වෙනවා. ඒ අද දවසේ තමයි අවසන් වෙන්නේ. පෙරදා දවසේදී මම පිරිත් අනුශාසනාව කරන්නට පුළුවන්කමක් තිබුණා. ඉතාමත්ම හොඳ ශක්තියක් ආත්ම ශක්තියක් ආත්ම විශ්වාසයක් පින්වත්නි එවැනි තැනකදී අපි අනුශාසනාව කරනකොට අපිට ලැබෙනවා. ඒ තරම් මහා ශක්තියක් මේ මහා පොළවේ තිබෙනවා. එනිසයි පිරිත් සූත්‍ර දේශනාවන් දේශනා කරනකොට අපේ සිත් තුළ ඇතිවෙනා වූ කාරුණික භාවයත් ඒ වගේම ඒ ආත්ම විශ්වාසයත් ඒ ශක්තියත් අපි ඒ විශ්වාසයක් ඇති කරගත්තට පස්සේ අපිටම එහි තියෙන ස්වභාවයේ தත්ත්වය ඉතාමත් හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. එනිසා ඔබ තේරුම් ගන්නට මේ පිරිතක් විදියට දේශනා කරන සූත්‍ර දේශනාවන් වල ඔබ දන්නවා ඔබේ නිවසේ රෝගියෙක් ඇති වුණාට පස්සේ මේ කොරෝනා වසංගත කාලයේදී බොහෝ වෙලාවට රෝගීන් ඇති වුණාට පස්සේ රෝහලේ සමහර වෙලාවට රෝගියෙක් ඉන්නකොට අපි පිරිත් දේශනාවන් කරනවා. ඔබ දන්නවා සමහර වෙලාවට කොරෝනා වසංගත තත්ත්වයට ගොදුරුණාට පස්සේ රෝහලකට යන්න ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. ඉස්සර කාලයේදී නම් මේ කාලවකවානු ඉතාමත්ම හොඳින් තියෙනකොට අපිට රෝහලට ගිහිල්ලා ලෙඩාගේ ඇඳ ළඟට ගිහිල්ලා මේ පිරිත් සූත්‍ර දේශනාවන් සජ්ජායනා කරන්න පුළුවන්. නමුත් දැන් අපිට යන්න ඉඩකඩක් ඇත්තේ නැහැ. හැබැයි අපිට පුජ්‍යලයා අරමුණු කරගෙන අපිට මෙහි ඉඳලා අපිට යම් යම් ආකාරයේ සාන්ති කර්මයන් කරන්න පුළුවන්. හේතුව මොකද? එහි තිබෙන චිත්ත තරංගවල යම් බලපෑමක් තිබෙනවා. මම ඔබ සියලු දෙනාටම පසු ඒ කාරණාව පිළිබඳව සඳහන් කරන්නම්. ඒ නිසා හොඳට ඔබ තේරුම් ගන්න අවශ්‍ය වෙනවා හුදෙක් මේ පිරිත් සූත්‍ර දේශනාවක් දේශනා කරනවා යයි කියලා කියන්නේම එක පැත්තකින් ආරක්ෂාවක් අනිත් පැත්තෙන් සිත සාන්තියක් අනිත් පැත්තෙන් භාවනා කර්මස්ථානයක් අනිත් පැත්තෙන් ගත්තට පස්සේ සත්‍ය ක්‍රියාවක් බවට පත් වෙනවා. දැන් ඔයetto බලන්ට හැම වෙලාවක් තුලදීම ස්වාමින් වහන්සේලා පිරිත් සූත්‍ර දේශනාවන් සජ්ජහායනා කළාට පස්සේ ඒ සජ්ජහායනා කරපු වෙලාවකදී අවසානයේදී කියන්නේ කොහොමද? ඒතේන සච්ච වජ්ජේන හෝතු තේජය මංගලං. ඒතේන සච්ච වජ්ජේන හෝතු තේජය මංගලං. අපි ඒ සඳහන් කරන්නේ පින්වත්නි ත්‍රිවිධ රත්නේ ගුණ බලයෙන් සහ සත්‍ය වූ ධර්මයේ බලයෙන් ඔබට සිතක් සාන්තියක් යහපතක්ම වේවායි කියලා කියන කාරණාව. දැන් මේ විදිහට මේ සඳහන් කරනකොට මෙවැනි කාරණාවක් තුළදී අපේ මනසේ තුළ තියෙන ස්වභාවයේ තත්ත්වයේ පින්වත්නි ඉතාමත්ම දැඩි ලෙස බලපෑමක් ඇති වෙනවා. අපි කිසියම් කෙනෙකුට යම් සිතක් සාන්තියක් සලසාලීමේදී අපේ සිත තුළ තිබෙනා වූ චිත්ත ස්වභාවය ඒ ඉතාමත්ම ප්‍රබල ආකාරයකට බලපානවා කියන එක දෙවිනිමතාවටත් මම ඔබ සඳහන් කරනවා. හේතුව මොකද? ලෝතුරා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුදැනවදාලේ කාරුණ්‍ය චිත්තං උපට්ඨපෙත්වා කරුණාව පෙරදරි කරගෙනම මේ කටයුත්ත සිද්ධ කරන්න කියලා කිව්වා. එතකොට මේ කරුණාව පෙරදරි කරගෙනම මේ කටයුත්ත සිද්ධ කරනකොට අපේ මනස තුළ ඇතිවෙන්නා වූ ඒ ස්වභාවයේ தত্ত্বය ඒ චිත්තමයේ ස්වභාවයේ தত্ত্বය ඒ ආතුරයට හෝ වෙනත් කෙනෙකුගේ ජීවිතයට බොහෝ වෙලාවට බලපානට පුළුවන්කමක් තිබෙනවා. එතකොට මේ පිරිසූත දේශනාවක් අපි සජ්ජහායනා කිරීමේදී
මෙතනදී සිදු වෙන තව සුවිශේෂී කාරණාවක් තිබෙනවා. ඒ සුවිශේෂී කාරණාව තමයි පින්වත්නි ශබ්ද ධොනිය පිටවීම කියන එක. මේක ඉතාමත්ම හොඳින් ඔබ තේරුම් ගන්නම අවශ්‍ය වෙන කාරණාවක්. මේ පිරිත් සූත්‍ර දේශනාවන් සජ්ජහායනා කිරීමේදී බොහෝ වෙලාවට වර්තමානයේදී ඇතැම් වෙලාවට ඇතැම් පිරිස් මේවා ගීතස්වරයෙන් සජ්ජහායනා කිරීම කරනවා. ඒ විතරක් නෙවෙයි සිංහලෙන් සමහර වෙලාවට පිරිත් සූත්‍ර දේශනාවන් සජ්ජහායනා කිරීම කරනවා. මේ සිංහලෙන් පිරිත් සජ්ජහායනා කිරීමකුත් නෙමෙයි එතනදී සිදුවන්නේ සිංහලෙන් පිරිත් කීම කියන එක. ඇයි මේක මා ඔබට වඩාත් අවධාරණය කරන්නේ? හේතුව මොකද මේ අක්ෂරයන් භාවිත කරලා තිබෙන ස්වභාවයේ තත්ති ඉතාමත් හොඳින් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් පිරිත් දේශනාවලදී ශබ්ද ගුණියත් අර්ථ ගුණියත් ඉතාමත්ම උසස් ලෙස අන්තර්ගත වෙනවා. ඔබට ශබ්දයන් ඒ නියමාකාර විදියට මේ උච්චාරණය කළ යුතු වෙනවා. ඒ ශබ්දයන් තුළ ඒ හැම ශබ්දයකම අර්ථයක් දකින්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා අර්ථ ශක්තිය සහ ශබ්ද ශක්තිය කියලා කියන මේ දෙක තුල තමයි මේ යම් ආකාරයක පරිසරයට ඒ වගේම එහෙම නැත්නම් ආතුරයාගේ ජීවිතයට යම් ආකාරයක කම්පනයක් ඇති කරන්නට පුළුවන්කමක් තිබෙන්නේ. එතකොට මේ හැම පිරිස්සෝතර දේශනාවක් තුලදීම අපිට දකින්නට ලැබෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මහා සංග්‍රහණයේ ගුණයන්. ඒ භාග්‍යතුන් වහන්සේ සහ ධර්මයේ සහ මහා සංග්‍රහණයේ තුල තිබෙනා වූ ඒ ගුණයන් ශක්තියන් පාදක කරගෙන ඒ වචන නියමාකාර විදියට උච්චාරණය කරනකොට ඒ උච්චාරණය කිරීම සමගම ඇතිවෙනා වූ ශබ්ද ධොනිය පින්වත්නි පරිසරයට කිසියම් බලපෑමක් ඇති කරනවා. මම ඔබට නැවත වතාවක් මම සඳහන් කරන්නම්. අපි සාමාන්‍ය අම්මලාට මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වචන නිවැරදි විදියට උච්චාරණය කරනකොට මොකද හේතුව? පිරිත් පොතේ සඳහන් වන බොහෝ සූත්‍ර දේශනාවන් මේ අන්තර්ගතය පිළිබඳව ඔබට මම වෙලාවක් තිබුණොත් පින්වත්නි සඳහන් කරන්නම්. මේ හැම සූත්‍ර දේශනාවක්ම අරගත්තට පස්සේ මේ සූත්‍ර දේශනාවක් හැම සූත්‍ර දේශනාවක් තුළදීම තිබෙන්නේ මේ ශබ්දයත් අර්ථයත් පිටමන් වීම. එතකොට මේ ශබ්දයත් සහ අර්ථයත් ඉතාමත්ම හොඳින් පිටමන් වුණාට පස්සේ එහෙම නැත්නම් මේ ශබ්ද තරංගවල විශේෂ බලපෑමක් අපිට දකින්නට පුළුවන්කමක් තිබෙනවා. මේ ලෝකයේ තුල යම් යම් ආකාරයේහි විද්‍යාත්මක විදියට පින්වත්නි ඔප්පු කරපු අවස්ථාවන් තිබෙනවා. දෙක්ක පසුගිය කාල පරිච්ඡේදයේ තුලත් අන්තර්ජාලයේ තුල විශේෂයෙන්ම හිතන්නේ තායිලන්තයේ ස්වාමින් වහන්සේලා පිරිත් සූත්‍ර දේශනාවන් දේශනා කරනකොට දජග්ග සූත්‍ර වගේ සූත්‍ර දේශනාවන් දේශනා කරනකොට ඒ ජලභාජනික තිබෙන ඒ ජලය උතුරලා යන ස්වභාවය හේතුව එකම ක්‍රමයකට එකම අරමුණක් ඔස්සේ ශබ්ද උච්චාරණය සිද්ධ කරනකොට ඒ ශබ්ද තරංගවල බලපෑම ඒ ජලයට ඇතිවෙනවා. ජපානයේ කරපු පරීක්ෂණ, ජර්මනියේ කරපු පරීක්ෂණ වලින් මේවා ඉතාමත් මුදින් තහවුරු වෙලා තිබෙනවා. මේ ජල අංශුවල යම් යම් වෙනස් වීම් ඇති වෙනවා. අපි සමහර වෙලාවට අපි මේවට කියන්නේ සමහර ඇත්තන් ශුද්ධ ජලයේ විදිහට සඳහන් කරනවා. සමහරලාට වෙනත් ආගමික පිරිස් මේ සඳහා පාවිච්චි කරන වෙනත් නම් තිබෙනවා. නමුත් අපි පාවිච්චි කරන්නේ සුද්ධ ජලයට වඩා මේවා පිරිත් පැන් විදිහට සඳහන් කරන හේතුව මොකද? ඔබ සාමාන්‍යයෙන් දන්ම පිරිතක් ස්වාමින් වහන්සේලා දේශනා කරන විට ඒ නූලක් ඇදලා ඉවරලා ඒ නූල ඒ ජලයේ එහෙම නැත්නම් ජල භාජනයකට යොමු කිරීමක් කරනවා. භික්ෂුන් වහන්සේලා ඒ නූල අතින් අල්ලගෙන සිටිනවා. උන්වහන්සේලා ඒ සජ්ජහායනා කිරීම කරනවා. මේ නූල හරහා මේ තරංග ගමන් කිරීමක් කරනවා. පුංචි කාලයේදී අපි දන්නව අපි දෙපැත්තේ ඉඳගෙන යම්මාකාරයක නූල් පටවල් වලින් අපි යම් යම් දේවල් කියන අවස්ථාවන් තිබෙනවා. මේ නූල් පටවල් වලින් යම් යම් දේවල් කියනකොට එක පැත්තක සිට තනිත් පැත්තේ කෙනාට කියනකොට මේකේ ශබ්ද තරංග ගමන් කරනවා. ඇහෙන ස්වභාවයක් තිබෙනවා. අන්න ඒ වගේ මේ පුංචි කාලයේදී තිබිච්ච උදාහරණයක් වුණත් අපිට ඒ විදිහට ගෙනහැර දක්වන්න පුළුවන්කමක් තිබෙන්නේ මේ පිරිත් සූත්‍ර දේශනාවක් සජ්ජහායනා කරනකොට ඒ සජ්ජහායනා කිරීමේදී අර තරංග එක්තරා ආකාරයකට ගමන් කිරීමක් කරනවා. මේ ශබ්ද තරංගවල විශේෂ බලයක් තියෙනවා කියලා අපිට පේනවා. ඉතිහාසයේ ඉඳලත් මේක තිබිලා තිබෙනවා. අක්බර් රජතුමාගේ කාලයේදී තිං සිං කියන සංගීතඥයා විසින් දීපචන්දී රාගයෙන් ගායනා කරලා ඒ කියන්නේ මේ ශබ්ද තරංගවල තියෙන බලය පෙන්වන අවස්ථාවක් නිමිලා තිබිච්ච පහනක් දැල්ලපු අවස්ථාවක් පිළිබඳවත් අපේ පොත්පත්වල සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා මේ යම් යම් ආකාරයේ ශබ්ද තරංගවල යම් යම් බලපෑමක් තිබෙනවා. දැන් අපිට ඒ නිසාම සඳහන් කරන්න පුළුවන්කමක් තිබෙනවා.
ඔය මහායාන සම්ප්‍රදාය තුලත් මෙය හරියට විශ්වාස කිරීමක් කරනවා. ඒත් සඳහන් කරන්නේ බුද්ධ දේශනාවල හැම වචනයක් තුළම දිව්‍යමේ බලයක් තියෙනවා කියලා. ඒකාකෘතික යදිව්‍යං මේ ආදිවාසීන් සංස්කෘත භාෂාවන්වල වජ්‍ර භාෂාවන්වල සඳහන් වන තැන්වල පේනවා. හැම වචනයකම යම් යම් ආකාරයේහි බලයක් ශක්තියක් තිබෙනවා. මේ විශ්වාසය තුළ නිසාම තමයි අපිට පේනවා අපේ අටුවාචාරින් වහන්සේලා වජිර බුද්ධි ටීකාචාරින් වහන්සේ සඳහන් කළේ අක්කරා ඒක මේකං බුද්ධ රූපං සමන්සියා මේ එක එක අකුරක් පාසාම බුද්ධ රූපයක් වෙන්නේ කියලා සඳහන් කරන සාමාන්‍ය විශ්වාසය තුළ අපිට පේන්නෙම මේ හැම වචනයක් තුළදීම යම් යම් ආකාරයේහි ශක්තියක් තිබෙනවායි කියලා කියන එක. එතකොට ඒක සාමාන්‍ය විවාහාරයේදී අපිට දකින්නට පුළුවන්කමක් තිබෙනවා. ඔයetto දන්නවා සාමාන්‍ය ගැමි සම්ප්‍රදාය තුළ වස් කවි සහ සිත් කවි පිළිබඳව සඳහන් කිරීමක් කරනවා. එතකොට මේ වස් කවි සහ සිත් කවි වලදී සිදුවෙන්නේම වස් කවියක් කියලා කියන්නේ කෙනෙකුට අයහපතක් කිරීමේ පරමාර්ථයෙන් යුක්තව ඒ ඝන අක්ෂර පිහිටවලා ගොතන වචන පිළිවෙලක්. අපි එතනක් තියෙන්නේ ශබ්ද ධ්වනියක් දකින්න පුළුවන්කමක් තිබෙන්නේ. එතකොට කිසියම් මිනිස්සෙකුට අයහපතක් වේවායයි කියලා කියන චේතනාව යුක්තව ඒ අකුරු පිහිටලා ඝන සංයෝජනයන් පිහිටලා ඒක ප්‍රකාශයට පත් කිරීම කරනවා පමණක්ම නෙමෙයි එය කීප විටක්ම අවස්ථා ගණනාවකදීම ප්‍රකාශයට පත් කිරීම කරනවා. පින්වත්නි ඒක බෞද්ධ පිරිස විද්‍යට ඔයetto කිසිසේත්ම වෙනදියක් Tamanගේ ජීවිතයේ තුල භාවිත කරන්න එපා. යම් දවසකදී ඔබ ඒ විදියට ඒ වස් කවියක් වෙනත් කෙනෙකුට වසක් විසක් වේවායි කියන ගිමි යුක්තව යම් ප්‍රකාශයක් සිද්ධ කළොත් එහි ඵල විපාක ඔබටම ලැබෙනවා. ඒ නිසා අපි එකම කාරණාව අපි හිතමුකු කිසියම් කෙනෙකුට කිසියම් පුංචිලේ කරබන කරගෙන ඒ විදියට අයහපතක් වේවා වේවායි කියලා කියන ඒ වචනයක් වචනයක් පාසාම ඔහුගේ මනස තුළ උපදින්නේම දේශ සහගත සිතුවිල්ලක්මයි. ඒ දේශ සහගත සිතුවිල්ල නිසාම අපට පේනවා එතන එක්තරා ආකාරයකට ඒ කලු තත්ත්වයකට පත්වෙච්චි ශබ්ද ධ්වනියක් උපදිනවා. එක්තරා ආකාරයක ශක්තියක් උපදිනවා. ඒ නිසා පුජ්ජලිකුයි ජීවිතයේ බලපාන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා සෙත් කවියක් තුළදී අපි කරන්නේම බොහෝ වෙලාවට මම සෙත් කවි හදන කෙනෙක් නෙමෙයි. ඔයත් කිසිම කෙනෙක් මේ ධර්මදේශනාව ශ්‍රවණය කරලා මට කියලා සෙත් කවි හදන්න කතා කරන්න එපා. මම එවැනි කටයුත්තක් සිදු කරන්නේ නැහැ කිසිසේත්ම. අපි දන්නා පරිදි සෙත් කවි වලදී සිදු කරන්නේම බොහෝ වෙලාවට යම් යම් ආකාරයේ ඝන පීඨලා. මොකද හේතුව මේ අක්ෂර වලත් තිබෙනවා යම් යම් ආකාරයේ බලයන් තිබෙන දේවල්. අපාය අක්ෂර කියලා කියනවා, දිව්‍ය අක්ෂර කියලා කියනවා, මනුෂ්‍ය අක්ෂර කියලා කියනවා. එතකොට මේ අක්ෂර නියමාකාර විදිහට පිහිටලා කිසියම් පුච්චලෙක් අරමුණු කරගෙන අපි සෙත් සාන්තියක් ප්‍රාර්ථනා කරමින් කවියක් කියනවා. ඒතර එතන තිබෙන්නේ වෙනස් ස්වභාවයක්. ඒතර එතන තිබෙන්නේ යහපත් වූ දෙයක්. ඒ පුච්චලයා අරමුණු කරගෙන ඒ වගේම අර ශබ්ද තරංගවල බලපෑමත් එක්කම ඒ සියලුම දේවල් එක්ක අපි සඳහන් කරනකොට මේ ශබ්ද තරංග යම් යම් ආකාරයේ බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඔබ දන්නවා සමහර වෙලාවට ඈත රටක ඉන්න කෙනෙකුට අපි අම්මලා සමහර වෙලාවට මේ ධර්ම දේශනාවන් සිද්ධ කරන්න දායකත්වයේ දරලා ඊළඟට ඒත්තු බලාපොරොත්තු වෙන තමන්ගේ දුවගේ පුතාගේ ජීවිතයට ආශිර්වාදේ කරන්න දුර රටක ඉන්න කෙනෙකුට ආශිර්වාදේ කරන්න මේ සියලුම දේවල් තුළ තියෙන්නෙම අර පුජ්‍යලන් අරමුණු කරගෙන ඒ කියන පුජ්‍යලයා දේශකයන්න් වහන්සේගේ සිත තුළ උපන් කරුණා මෛත්‍රී සහගත චේතනාව යුක්තව ඒ නම්ගොත් සිහිපත් කරමින් ඒ පුජ්‍යලන් අරමුණු කරගෙන ඒවා ප්‍රකාශයට පත් කරනකොට පින්වත්නි අපිට පේනවා ඒ ශබ්ද තරංගවල එහෙම නැත්නම් ඒ චිත්ත ස්වභාවය තුළ තිබෙනා වූ ශක්තිය එක්තරා ආකාරයකට දුර ඈත ප්‍රදේශයකට ගමන් කරන්න පුළුවන්. පුජ්‍යලේ කරමුණු කරගෙන කරන්න පුළුවන්. දැන් සමහර පුජ්‍යලන් අරමුණු කරගෙන ඒ විදියට කරපු කාරණාවන් දිහා බලනකොට අපට පේනවා විද්‍යාත්මක විදියට එවැනි පරීක්ෂණයන් වලින් ලෝකේ බොහෝ තැන්වල මේවා ඔප්පු කරලා තිබෙනවා. මම ඔබට එක කාරණාවක් සඳහන් කරන්නම්. මෑත කාලයේදී මට මතකයේ හැටියට මෑතකදීත් මගේ ධර්මදේශනාවකදී ඔය ඇත්තන මම සිහිපත් කිරීමක් කළා. අපි ලංකාවේහි ප්‍රකටව ඉන්න තාමත් ජීවත්ලා ඉන්න විශේෂඥ මනෝවෛද්‍යවරයෙකු ඔහු සඳහන් කළේ ඔහු මම දන්නා පරිදි බෞද්ධාගමික කෙනෙක් නෙමෙයි වෙනත් ආගමක කෙනෙක්. නමුත් ඔහු සඳහන් කළේ පිරිත් සූත්‍ර දේශනාවන් රාත්‍රී කාලෙදී ශ්‍රවණය කිරීම කියලා කියන්නේ තාමත්ම නිශ්ශබ්ද විදිහට ශ්‍රවණය කිරීම කියලා කියන්නේ පුජ්‍යලගේ මනස බොහෝ වෙලාවට සංසුන් කරන්න හේතු වෙනවා කියලා සඳහන් කළා. එතකොට අපිට පේනවා මේ කියන කාරණාවන් දිහා බලනකොට පුජ්‍යලයාගේ මනස තුළ සංසුන් බවක් ඇති කරන්න වගේම
පරිසරය තුලත් යම් යම් ආකාරයේ විනාශකම් ඇති කරන්නට පිරිත් දේශනාවන්ට පුළුවන්කමක් තිබෙනවා. ලංකාවේදී මෑතකදී කරපු පරේක්ෂණයක් තුළින් අපිට වඩාත් හොඳින් මේක තහවුරු වෙනවා. සමහර ඇත්තන් මේ කාරණාවන් අපේ බෞද්ධ පිරිස අපි කියන විදියට තාමත්ම හොඳින් මේ ග්‍රහණය කරගෙන ඒස්තු විශ්වාසයක් තියෙනකොට සමහර ඇත්තන් ඉල්ලා සිටිනේ මේ වගේ කිසියම් විද්‍යාත්මක පදනමක් නැහැ. මිත්‍යා දෘෂ්ටිය තමයි මෙවල වපුරන්නේ කියලා. පින්වත්නි එවිනි කියන පිරිසකටත් උත්තරයක් තියෙනවා. මේ මෑත කාලයේදී කරපු පිරිත් දේශනාවන් සහ පොප් සංගීතය පිළිබඳව කරපු පර්යේෂණයන්. එය විශේෂයෙන් අපිට පේනවා ලංකාවේ විශ්වවිද්‍යාලවලත්, ඒ වගේම වෙනත් විශ්වවිද්‍යාලවලත් ඒ සඳහා කරපු පර්යේෂණයන් තිබෙනවා. මගේ අතේ මේ ධර්ම දේශනාව සිද්ධ කිරීමේදී සඳහන් කරලා තිබෙනවා ගුණවර්ධන සහ ISSN ගමිගේ කියන දෙදෙනා විසින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී ඒත්තු කරපු පර්යේෂණයක්. ඒ පර්යේෂණය තුළ සඳහන් වෙන්නේ මේ පිරිත් දේශනාවන් වල තිබෙන වේරියේෂන්ස්, එහෙම නැත්නම් ඒ වගේ පාවිච්චි කරලා තිබෙන ශබ්ද තරංගවල උස්පත් වීම පිළිබඳ කරපු පර්යේෂණ. ඊට අමතරව වෙනත් විශ්වවිද්‍යාල සහ ඇමරිකාවේ විශ්වවිද්‍යාලවලත් මේ පර්යේෂණ කරලා තිබෙනවා. ඒ පර්යේෂණ වලට පාදක වෙච්ච එක කාරණාවක් පිළිබඳව යෙතන සඳහන් කරන්නම්. ඔබ දන්නෝයි පොප් සංගීතය කියලා කියන්නේ ඉතාමත්ම ගෝසාකාරී සංගීතයක්. ඒ ශ්‍රවණය කරන හෝ රස විඳින අයට මගේ කිසිම බාධාවක් ඇත්තේ නැහැ. ඒ ඔබේ කැමැත්ත. නමුත් ඉතාමත්ම ගෝසාකාරී විදියට එවැනි සංගීතයක් හෝ කිසියම් දෙයක් ඔබ වින්දනය කරන විට ඔබ දන්නවා ඔබ නොදැනුවත්වම ඔබේ ස්නායු වලට බලපෑමක් ඇති වෙනවා. මොළයේ ස්නායු වලට බලපෑමක් ඇති වෙනවා. පසු කාලයේ වෙන විට ඔබට විවිධ රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඒක වෛද්‍ය විද්‍යාත්මක විදියට කතා කරන්න පුළුවන් කාරණාවක්. නමුත් මට අයිති කාරණාවක් නෙමෙයි. හැබැයි අපිට පේනම දැන් ඉතාමත්ම උසස් ගණයේහි සංගීතයක් රස විඳිනකොට, ඒ වගේම සම්භාවි සංගීතයක් රස විඳිනකොට ඒක ඔබට දැනෙන වෙනම කාරණාවක්. හැබැයි එතනදී මම ඒ ගැන මොනවත් සඳහන් කරන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ බෞද්ධ සම්ප්‍රදායට අනුකූලව යම් යම් දෙයක් ඔබට ප්‍රකාශයට පත් කරන්න. ඉතාමත්ම හොඳින් ඝන පිහිටලා ශබ්ද උච්චාරණය කරලා කිසියම් භික්ෂුන් වහන්සේ කෙනෙක් ධර්මීය දේශනා කරනක වෙන්න පුළුවන්. එසේ නැතහොත් පිරිත් සූත්‍ර දේශනාවන් සජ්ජහායනා කිරීමේදී එය තාමත්ම හොඳින් ඔබ මෙනෙහි කරනකොට ඒ මෙනෙහි කිරීම තුළ ඔබේ මනසේ පුදුමාකාර විදිහේ සංසුන් බවක් ඇති වෙනවා. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ මිනිස්යාගේ මනස විකෘති තත්යකට පත් කිරීම හෝ කැළඹීමකට පත් කිරීම කියන කාරණාව නෙමෙයි පින්වත්නි අවශ්‍ය වන්නේ. අපිට අවශ්‍ය වන්නේ පුජ්‍යලයාගේ මනස තුළ සංසුන් බවක් ඇති කිරීමයි. ඒ සංසුන් බව ඇති කිරීම තුළ තමයි පුජ්‍යලයාගේ ශාරීරිය තුළ තියෙන ප්‍රතිශක්තිකරණ ගොඩක් දේවල් වැඩි කරන්න පුළුවන්කමක් තිබෙන්නේ. මේ විද්‍යාත්මක විදියට කරපු පර්යේෂණය තුළදී පැහැදිලි කිරීමක් කරනවා පොප් සංගීතයේ සහ පිරිත් යොදාගෙන මේ කුෂිකර්මාන්තයේ තුළ තිබෙනා වූ වගාවන් පිළිබඳව පර්යේෂණයක් කරලා තිබෙනවා. පොප් සංගීතය යොදලා වගාවක් සිද්ධ කරනවා. ඒ වගේම නිරන්තරයෙන්ම වගාවකට පිරිත් සූත්‍ර දේශනාවන් සජ්ජහායනා කරන එක ඇහිඳ සලස්සනවා. කාලයක් මාස ගණනාවක් මේ ගැන පර්යේෂණය කරනකොට දවසකින් දෙකකින් නෙමෙයි විද්‍යාත්මක විදියට මේ පර්යේෂණය කරනකොට ඔබ දන්නවා ඒවා බොහෝ වෙලාවට දත්තයන් නියමාකාර විදියට සටහන් කරගෙන ඒ වගේම විද්‍යාත්මක විදියට ඒවා විද්‍යාගාරවල පර්යේෂණයට ලක් කිරීම කරන්නේ මේ විදියට මේ මාස ගණනාවක් තිස්සේ පර්යේෂණය කරනකොට මේත්තන්ට හොයාගන්න පුළුවන්කමක් තිබිලා තියෙනවා. පොප් සංගීතය යොදාගෙන කරපු ඒ වගාවන්වල ඵලදායිතාව ගොඩාක් අඩුයි. නමුත් පිරිත් සූත්‍ර දේශනාවන් සජ්ජහායනා කරනකොට ඒ පිරිත් සූත්‍ර දේශනාවන්වල තිබිච්ච බලපෑම නිසා ඒ ඵලදායිතාව ඉතාම ඉහළ මට්ටමක තිබිලා තිබෙනවා. මේකෙන් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ සාමාන්‍ය වශයෙන් තිබෙනා වූ මේ අජීවී දේවල් වලටත්, එහෙම නැත්නම් මේ ගස් කොළන් වලටත්, පරිසරයටත්, භෝග වගාවන්ටත් මේව බලපෑමක් ඇති වෙනවා නම් අපේ ජීවිතේට, සාමාන්‍ය ජීවිතේට මොනතරම්නම් දේවල් අපට අපේ ජීවිතේට බලපෑමක් ඇති වෙනවද? ඒකට අපි තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා මේ පිරිත් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කිරීමේදී, සජ්ජහායනා කිරීමේදී අර මුලින් ඔබට මා සඳහන් කරපු කාරණා කීපය ඔබට නැවතත් මම සිහිපත් කරන හේතුව මොකද? අපි ඉතාමත්ම හොඳින් ශ්‍රද්ධාවත්, ඒ වගේම ප්‍රඥාවත් මුල් කරගෙන මේ කටයුත්ත සිදු කරන්න ඕනේ. ඒතර ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් මුල් කරගෙන මේ කටයුත්ත සිදු කරනකොට ඔබට පේනවා මේ තුල තිබෙනා වූ යම් යම් ආකාරයේ ශක්තිය හඳුනා ගන්න පුළුවන්. ඒතර මේ පිරිත් සූත්‍ර දේශනාවන් හැම එකකම මා සඳහන් කළා
ආරක්ෂාව පිළිබඳ සඳහන් කරනවා සිත් පැතිමක් පිළිබඳ සඳහන් කරනවා ඒ වගේම භාවනා කර්මස්ථානයක් විදිහට සඳහන් කරනවා සත්‍ය ක්‍රියාවක් විදිහට සඳහන් කරනවා එතකොට අපි බොහෝ දෙනෙක් මේ දේශනාවන් ශ්‍රවණය කරන්නේ මෙන්න මේ කියන මූලික කාරණාවන් කීපී පිළිබඳව අවබෝධයකින් තොරවමයි ඔය තු බොහෝ වෙලාවට හඳුනාගෙන නැහැ ඒක ඔබේ වැරද්දක් නෙමෙයි නමුත් ඔබ උත්සාහ කරන්න ඕනේ මේ සූත්‍ර දේශනාවක තිබෙන කරුණු මොනවද කියලා කියන එක තේරුම් ගන්නට සමහර වෙලාවට ඒ තේරුම් ගැනීම ඉතාම වැදගත් වෙන හේතුව මොකද ඒ පිරිස් සූත්‍ර දේශනාවක් සජ්ජායනා කරන වෙලාවකදී භික්ෂුන් වහන්සේලා සජ්ජායනා කරන වෙලාවකදී ඔබ ඒට තමන්ගේ මානසිකාරය යොදාගෙන එහෙම නැත්නම් තමන්ගේ මනසේ සඳහා අරමුණු කරගෙන කටයුතු කරනකොටම ඔබට තේරෙනවා මේ පිරිස් සූත්‍ර දේශනාවේදී දේශනා කරන්නේ මෙන්න මේ කියන ධර්ම කාරණාවයි කියලා කියන හැඟීම ඔබේ මනසට ඇති වෙනවා. ඒත් ඒ ඇති වෙනකොට ඒක ඔබට නිරන්තරයෙන්ම පින්වත්නි එකක් ධම්ම විචය කියන සත්බොජ්ජංග ධර්ම වලට එක්තරා ආකාරයකට යටත් වීමක් සිදු වෙනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ භාවනා කර්මස්ථානයක් බවට පත් වෙනවා. දැන් අපි දන්නවා සාමාන්‍ය බෞද්ධ ජීවිතයේ තුල බොහෝ වෙලාවට උදේ පාන්දරම නැගිට්ටට පස්සේ නැගිට්ට වෙලාවේ ඉඳලා ඔයetsu සමහර වෙලාවට තමන්ගේ මූණකට සෝදාගෙන බුදුරජාණන් වහන්සේට මල් පහන් ටික පූජා කරලා පිරිස් සූත්‍ර දේශනාවක් සජ්ජායනා කරලා භාවනාවක් කරලා සමහර ඇත්ත තමන්ගේ ජීවිතය පටන් ගැනීම කරනවා. අවුරුදු ගණනාවක් තිස්සේ ඒ කටයුත්ත සිද්ධ කරනවා. ඒ විතරක්ම නෙමෙයි රාත්‍රී කාලයේදී නිින්දට යනකොටත් ඒ කටයුත්ත ඒ විදිහටම සිද්ධ කරනවා. මට මතකයි පසුගිය සතියේදී ලංකාවට පැරා ඔලිම්පික් රම් පදක්කම ගෙනාපු ඒ හෙල්ල විසකිරිමි ශූරයා සඳහන් කළා තිබුණා හමුදාවෙන් නෙලදාහරියෙක් ඔව් සඳහන් කළා තිබෙනේ තමන්ගේ ජීවිතයේහි සියලුම කටයුතු උදේ පාන්දරින්ම ලෞතර බුදුරජාණන් වහන්සේට මල් පහන් ටික පූජා කළා ඒ වන්දනා කටයුතු සිදු කළා තමයි ආරම්භ කරන්නේ දවසේ මොනතරම් රාජකාරී කටයුතු සිදු කරලා තිබුණත් ඔහු නිින්දට යන්නට පෙර ඒ රාජකාරී ඒ විදිහටම සිදු කරනවා ලෞතර බුදුරජාණන් වහන්සේට ඒ මල් පහන් ටික පූජා කරලා ඒ වත් පිළිවෙත් සියලු කටයුතු සිදු කළා තමයි නිින්දට යන්නේ බලන්න දැන් එතකොට ඔහුට මොනතරම් ආත්ම ශක්තියක් තමන්ගේ ජීවිතය තුළ ඇති වෙලා තිබෙනවද එතකොට ලෝක වාර්තාවක් තිබමින් ලංකාවේ ඉතිහාසය ලෝකයට ගෙනිච්ච එවැනි විරෝධාර සෙබලෙක් ඒ කටයුත්ත කරනකොට ඒක මිත්‍යා දෘෂ්ටික අදහසක් නෙමෙයි ඔහු දන්නවා ඒ තුළ තිබිච්චි ඵල විපාකයේ ඵල ප්‍රයෝජනයක් මක්ත කියන එක පින්වත්නි අපි මොනතරම් ඔබට ඔබේ දරුවන් විද්‍යා තාක්ෂණික විෂයන් ඉගෙන ගත්තත් සමහර වෙලාවට ඔබ දන්නවා මේ තාක්ෂණික විෂයන් ඉගෙන ගන්න ගියපුවහම මිනිසු මොනතරම් අතෘප්තිකර තත්යකට පත් වෙනවද අවසානයේදී බලනකොට එක්තරා ආකාරයක මානසික පිස්සන් බවට පත් වෙනවා මං එහෙන් අදහස් කරන්නේ මේ තාක්ෂණික විෂයන් ඉගෙන ගන්න එපා කියන එක නෙමෙයි හැබැයි මේ තාක්ෂණික විෂයන් ඉගෙන ගන්න ගමන් මේ ආධ්‍යාත්මික ශක්තිය Tamanගේ ජීවිතය තුළ හුරු කර ගන්න අවශ්‍ය වෙනවා ඒ තාක්ෂණික දේවල් වලට Tamanගේ මනස යොමු කරන්න කාලයක් යනකොට Tamanගේ මනසේ තිබෙන ස්වභාවයේ තත්ත්වේ වෙනස් වෙනවා ඒ වගේම මොළයේ තුල තියෙන ස්නායු පද්ධතිය වෙනස් වීමකට ලක් වෙනවා එතකොට විවිධ රෝගාබාධ නැති වෙන්න පුළුවන් අපිට පේන්නේ බොහොම ලස්සනයි සුන්දරයි කියලා. නමුත් මේ බොහෝ දේවල් කලමනාකරණය කරගන්න පුළුවන් මේ ආකාරයකට Tamanගේ ආත්ම විශ්වාසයක් ඇති කරගෙන මනස සුල මේ ශක්තිය ගොඩනගා ගත්තට පස්සේ කොච්චර වටිනාකමක් ජීවිතේ ඇති කරගන්න පුළුවන්ද? දැන් ඔයetsu හිතන්න කල්පනා කරන්න Tamanගේ නිවස තුල ජීවත් වෙන විට සමහර වෙලාවට ඔබේ නිවසේ ජීවත් වෙන සියලුම දිනාටම එකම ආකාරයකට මේ ධර්මයේ වැටෙන්නේ නැහැ. එකම ආකාරයකට වත් පිළිත් කරන්න හැකියාවක් නැතින ඒක එක එක පුජ්ජලයන්ගෙ තියෙන ස්වභාවයේ தত্ত্বය සමහරලට ඒත්තන්ගේ තියෙන කර්ම දෝෂයක් සංසාරයේ තුලම ඒ කර්ම දෝෂේ ඒත්තන්ගේ ජීවිතයට බලපාන්න පුළුවන් නමුත් අපි ඒකට කිසිසේත්ම කම්පණයකට පත් වෙන්න අවශ්‍ය වන්නේ නැහැ තනි පුජ්ජලයක් විදියට ඔබට ඔබේ නිවසේ සිට මේ කටයුත්ත කරන්න පුළුවන් ඊ යති ඔබ පිරිත් සූත්‍ර දේශනාවන් සජ්ජහායනා කරලා ඒ ආශිර්වාදී මනස තුල තියෙන ශක්තිය ඔබේ නිවසේ ඉන්න ආයතත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන්න. ගම්මාසී ප්‍රදේශවාසී ලෝකවාසී සිළු දිනාට මේ ශක්තිය ලැබෙන්න කියලා ආශිර්වාද කරන්න. ඔබ ඉතාමත් හොඳ ගුණවන්ත කරුණාවන්ත කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මම සඳහන් කරපු ආකාරයකට අපි මේ පිරිස් සූත්‍ර දේශනාවන් වල තිබෙන පිරිවහන පොත් වහන්සේ තුල තිබෙන බොහෝ සූත්‍ර දේශනාවන් අපිට පේනවා ත්‍රිපිටකයෙන් ලබාගත් දේවල්. ඔබ දන්නවා අපි පිරිත් පොත් වහන්සේගේ පළවෙනි බණවර, දෙවෙනි බණවර, තුන්වෙනි බණවර හතරවෙනි බණවර আদি වශයෙන් තිබෙන මේ බොහෝ දේවල් වල ඔබට මම නාමික වශයෙන් සඳහන් කරන්නම් පළවෙනි බණවරදී සඳහන් වන සරණාගමණය දස සික්කා ඒ වගේම දස ධම්ම සූත්‍රයේ මංගල සූත්‍රයේ මේ ඔක්කොම දේවල් තිබෙන්නේ ත්‍රිපිටක සාහිත්‍යය තුළ සඳහන් වන
පොද්දක නිකාය අංගුත්තර නිකාය මේ ආදී වශයෙන් නිකායන් වල තියෙන්නේ. දැන් දෙවෙනි බණවර ගත්තට පස්සේ මහා කාශ්‍යප බොජ්ජංග සූත්‍රය, ඒ වගේ මහා මොග්ගල්ලාන තෙර බොජ්ජංග සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, ඉසිගිලි සූත්‍රය මේ ඔක්කම සංයුත්ත නිකාය සහ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන්නේ. තුන්වෙනි බණවරේදී සඳහන් වන ධම්මචක්කප්පවත්තන සූත්‍රයත්, ඒ වගේ මහා සමී සූත්‍රය, ආලවක සූත්‍රය, කසීබාරද්දාජ සූත්‍රය මේ ඔක්කම සූත්‍ර දේශනාවන් සුත්ත නිපාතේ, කුද්දක නිපාතේ, මජ්ක්‍ධිම නිකායේ කියලා කියන මේ කියන ත්‍රිපිටක සාහිත්‍ය තුල තිබෙන්නේ. ඒ වගේම හතරවෙනි බණවරය විදිහට අවසාන බණවරය විදිහට සඳහන් කරන ආටානාටි සූත්‍ර දේශනාව තිබෙනේ දීඝනිකායේ. එතකොට අපිට පේනවා මේ කියන මූලික අන්තර්ගතය හැරගත්තට පස්සේ ත්‍රිපිටක සාහිත්‍යයෙන් තමයි, ත්‍රිපිටකයෙන් තමයි මේ සියලුම සූත්‍ර දේශනාවන් ලබාගෙන තිබෙන්නේ. ඊට අමතරව අපි සාමාන්‍ය වශයෙන් පිළිත් කටයුත්තක් සිදගෙන උට ඊට පරිබාහිර වශයෙන් බොහෝ සූත්‍ර දේශනාවන් සජ්ජායනා කිරීම කරනවා. අපි සාමාන්‍ය අපේ ජීවිතය තුළ ඇනෝම් පිරිත ගත්තත්, චින පංජරය ගත්තත්, අඟුලිමාල පිරිත ගත්තත්, ජය පිරිත ගත්තත්, වැසි පිරිත, මේ ආදී වශයෙන් තිබෙන හැම සූත්‍ර දේශනාවක්, හැම පිරිතක්ම සමහර වෙලාවට මේ පසු කාලයේදී ගොඩනැගිච්ච දේවල්. හැබැයි ඒවා සජ්ජායනා කිරීමෙන් කිසිදු ආකාරයක අහිතක් සිදුවන්නේ නැහැ. ඒ හැම තැනකම දකින්නට පුළුවන්කමක් තිබෙන්නේ වෙන කිසිදු දෙයක් නෙමෙයි. දකින්නට හැකියාවක් තියෙන්නේම මිනිස්යාගේ ජීවිතේ ආරක්ෂාව සලසා දෙන, ඒ වගේම තෙරුවන්ගේ ගුණයන් මෙනෙහි කරපු අවස්ථාවමයි දකින්නට පුළුවන්කමක් තිබෙන්නේ. ඒ නිසා අපි කිසිසේත් මෙතනදී යම් යම් ආකාරයේ වැරදි වැටහීම් ඇති කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ සියලු තැන්වල දකින්නට පුළුවන්කමක් තිබෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සහ ධර්මයේ සහ මහා සංඝරත්නයේ උතුම් ගුණයන්මයි. අපට අද දවසේදී පින්වත්නි මේ සූත්‍ර දේශනාවන් වල අන්තර්ගතයන් පිළිබඳව යම් යම් කරුණු කාරණාවන් පිළිබඳව සඳහන් කරන්න අපිට ඉඩ කඩක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ අන්තර්ගතයන් පිළිබඳව ඔබ ඉතාමත් හොඳින් දැනගැනීම ඉතාමත් වැදගත් වෙනවා. අපි බලමු ඉදිරි දවසකදී මේ දේශනාවක් අපි සිද්ධ කරනකොට අපට හැකියාවක් තිබෙනවාද මේ තුල තිබෙනා වූ අන්තර්ගතමේ ස්වභාවය පිළිබඳව ඔයත්තන්ට පැහැදිලි කරන්න. මේ කාරණාව පිළිබඳව මා උත්සාහ කරන්නම් ඉදිරි දේශනාවකදී ඔබට පැහැදිලි කිරීමක් කරලා දෙන්න. හේතුව මොකද? මේ සූත්‍ර දේශනාවක අන්තර්ගත වන ධර්ම කාරණාවන් හොඳට තේරුම් ගත්තට පස්සේ ඒ ධර්ම කාරණාවන් මෙනෙහි කරමින්ම ඔබට සජ්ජහායනා කරනකොට, ඒ ගැන මෙනෙහි කරනකොට ඔබට එකක් ධර්මයේ පිළිබඳව වැටහීමක් ඇති වෙනවා, ඒක භාවනාවක් බවට පත් වෙනවා. ඒ වගේම අවසානයේදී ඒතේන සච්චවජ්ජේන හෝතුතේ ජයමංගලම් කියපුවාම එතනදී එක්තරා ආකාරයක සත්‍යක්‍රියාවක් බවට පත් වෙනවා. පින්වත්නි, දැන් අපි සාමාන්‍ය වශයෙන් මේ පිරිත් දේශනාවක් සිද්ධ කරන විට ඔබ දන්නා පිරිත් මණ්ඩපයක් සකස් කරගන්නම්. ඒ පිරිත් මණ්ඩපයකට අවශ්‍ය කරන විවිධාකාර විදි ද්‍රව්‍ය පාවිච්චි කිරීමක් කරනවා. නොඒකාකාරී ද්‍රව්‍යයන් නිරන්තරයෙන්ම දැකලා තියෙනවා. මේ හැම දෙයක් තුළදීම අපට දකින්නට පුළුවන්කමක් තිබෙන්නේ කිසියම් ශක්ති විශේෂයක් මේ හැම ද්‍රව්‍යකම දකින්නට පුළුවන්කමක් තිබෙනවා. අපි ඉදිරියේදීත් මේ පිළිබඳව ඔබට මම සාකච්ඡා කරන්නට ඉඩකඩක් තබා ගනිමින් අවශ්‍ය නම් ඔබට සඳහන් කරන්න පුළුවන් මේ දේශනාව තවදුරටත් ඉදිරියට ගෙනියන්න කියලා. එසේ නැතොත් මේ මූලික ප්‍රවේශයක් පිළිබඳව ඔබට හඳුන්වා දීමක් සිද්ධ කළේ මේ දිනවල ඔබ පුළුවන් තරම් හැකිතාක් දුරට මේ පිරිත් සූත්‍ර දේශනාවන් මේ අහවල් පිරිතයයි කියලා නාමික වශයෙන් සඳහන් කරන්න ඕන හැකිවත්, නමුත් ඔබේ ජීවිත ආරක්ෂාව සඳහා ඔබට පුළුවන්කමක් තිබෙනවා මේ පිරිත් සූත්‍ර දේශනාවන් ඔබට සජ්ජායනා කරන්න. එනිසා පින්වත්නි, විශ්වාසයක් ඇති කරගන්නට, ඒ වගේම ආත්ම විශ්වාසයක් ඇති කරගන්නට ඔබට මේ ධර්මයේ තුළ විශාල ශක්තියක් තිබෙනවා. ඒ ශක්තිය තමන්ගේ ජීවිත රැකවරණය සඳහා හේතුන අයයි කියලා කියන කාරණාව සිහිපත් කරමින් අදත් මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් පිරිසට විශේෂයෙන් අපි මේලාදී පින් දෙන්න කැමැති. මේ පවතින කාලවකවාන තුළ විශේෂයෙන් අපිට දානමාන ආදී පූජා කරමින් සඳහා දායකත්වයේ දරන පින්වත් ඔබ සියලු දෙනාටමත් විශේෂයෙන් මේ වෙලාවේදී අපි පුණ්‍ය ආනමුදනා කරන ගමන් අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්මන්තෝ දායකත්වයේ ලබා දුන්නා ගොඩගම රතමලාහින අංක 28 ඒ නිවසේ පදිංචි රේණුකා ජයසිංහ මහත්මිය සහ මිලින්ද කොඩිත්වකු මහතා විසින් ප්‍රධාන අරමුණු බවට පත් වෙලා තිබෙන්නේ 2021 නවවැනි මාසේ 13 වෙනි දිනට 20 උපන්දිනයේ සමරන හිමාෂ මාධව කොඩිත්වකු පුතුට ත්‍රිවිධ රත්නය ආශිර්වාද ලැබී ඉදිරි ජීවිතයේ සාර්ථක වේවා, කල්‍යාණ මිතුරන් ඇසුරට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. උමාසා දිනියගේ ඉදිරි ජීවිතයේ සාර්ථකීවා කියලා ප්‍රාර්ථනා කිරීමත්, සෝමාවති මෑණියන්ට දෙපාර්ශ්වයේ සැමට දේශගණන් වහන්සේට චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මියගේ දෙපාර්ශ්වයේම සැමටත් පින් දෙන්නත් බලාපොරොත්තු වෙනවා.
එවගේම ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන ලබන නිපුණී නිහංසා දියණිය විසින් ආදරණීය අම්මා එස්ටි පුෂ්පා රංජනී තාත්තා මහින්ද පොන්නම්පිරිම සහ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන ලබන සොහිරු තුලිත් නේලක චනුන්ද සීල කියන සැමට සෙත්පතන් රද දායකත්වයේ දරුවා මවගීත් පියාගීත් දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන්ට හා මාමාවරු තිදෙනාටත් මියගිය හිතමිතුරන් සැමටත් පින් දෙන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දේශකයන් වහන්සේට හා සියලු ලෝවැසියන්ට සෙත් පැතිමු දෙසා මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්තෝ දායකත්වයේ ලබා දීම සිදු කළා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි පදිංචි ඉෂාන් අනුරාධ දිසානායක හා සේනානි ගයාන් වනිග සුන්දර දෙපළ විසින් උතුම් දේශනාවට දායකත්වයේ දරුවා 2021 සැප්තැම්බර් මාස 13 වෙනි දින එනම් අද දින 3 වෙනි පන්දනයේ සමරන ආදරණීය රණුග දිසානායක හා අරවි දිසානායක පුතුන් දෙදෙනාට වාසනාවන්ත උපන්දිනයක් සහ දීප්තිමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සුබ උපන්දිනයක් වේවා. ඒ වගේම අප දෙදෙනාගේ දෙමව්පියන්ටත් සහෝදර සහෝදරියන්ටත් මිනිත් ආදර්ශ දිසානායක සහ ඩියෝන් ආදි දිසානායක පුතුන් දෙදෙනාටත් ඒ වගේම අප දෙදෙනාටත් නිරෝගීව සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශගණන් වහන්සේටත් ඒ වගේම නිත් ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ ඉන්න සියලු දෙනාටමත් මේ වෙලාවේදී ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවසාන දායකත්වයේ දරුවා මොනරාගල මාගන්ධම මුල්ලපාර කොළොන්ගොල්ල පදිංචි විශ්‍රාමික විද්වහල්පති ආරේ නන්දාවති මෑණියන් විසින් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා පර්ලෝසෙපත් මෑණියන් පියතුමන් මිත්තණිය ස්වාම්පුරුෂය ඇතුළු සියලු දෙනාටමත් අපවත් වී වදාළ මහසංගරුන්ට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා. සැප්තැම්බර් 22 වෙනි දිනට 32 වෙනි වියට පා තබන චාමික මදුසාන් පුතුටත් අගෝස්තු 30 වෙනි දින 43 වෙනි වියට පා තැබූ ඉනෝකා දුවටත් ජූලි 31 වෙනි දින 37 වෙනි වියට පා තැබූ මාධවී දුවටත් ජූනි 3 වෙනි දින 39 වෙනි වියට පා තැබූ අනුරාධ දුවටත් ජූනි 15 වෙනි දින 34 වෙනි වියට පා තැබූ සසික පුතාටත් නිදුක් බවත් නිරෝගී බවත් චිර ජීවනයත් ප්‍රාර්ථනා කරනවා. සහෝදර සහෝදරියන්ගේ පවුල්වල දුවා දරුවන්ටත් දුවා දරුවන්ගේ පවුල්වල බෑණාවරුන්ටත් ලේලිවරුන්ට හා දරු මුණුබුරන් ඇතුළු සෑම දිනාටමත් ආශිර්වාදයේ කරන්ට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දුටුගැමුණු ජාතික පාසලේ ආදි ශිසු සැමටත් බත්මන් විදුහල්පති ගුරු මණ්ඩුල්ල දුවා දරුවන්ට හා පාසල් ප්‍රජාවටත් මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මල් වගාකරුවන්ගේ කාන්තා සමිතිය සියලු දිනාටමත් සමස්ත ප්‍රජාවටම මේ වසංගත තත්ත්වයේ දුරු වෙලා යහපත් ජීවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබ සියලු දෙනාටමත් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම උතුම් දලඳා හඳුරුගේ පිහිට ආශිර්වාද ලැබේවා. විජයශ්‍රී ජයසිරි මහඳුරන් මහන්සේගේ පිහිට ආශිර්වාදෙන් සිතක් සාන්තියක් යහපතක් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශනාවට දායකත්වයේ දරපු පින්වත්තුන්ගේ පරම්පරානුගත මියගියල හින සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. රට ජාතියගෙන ජීවිතය කැප කරපු විරෝධාර රණවිරුවන්ට පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැම දිනමත් උතුම් නිවන් අවබෝධ වේවා. විෂ්ණු කතරගම සමන් බිබීසනාදී සීල් මල්පී සාක්‍ය මහේසාක්‍ය දෙවියන්ටත් මේ ගිසිරු දිනාටමත් අපි හැම දිනමත් පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. ආකාසට්ඨා චෙබුම්මට්ඨා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චෙබුම්මට්ඨා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චෙබුම්මට්ඨා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා